කාන්න පුලුවන් දැන් අපි මේ දේශරාවල් මෙච්ච රහෝ දැන් අපි ගෙලවිලාර. නැද්ද ගෙලවිද නැත්ති කෙනෙක ඔබම ීරණය කරගන්න. ඔබේ හිතේ ඇති දුක ඔබට ගැලවීම හෝ නොගැලවීම පිළිබඳ සාක්ෂියයි. ඔබේ හිතේ ඇති අසහනකාරී බව ඔබ මාධෙස්සුව වච්චන ඇසවේද නැස්වේද යන්න පිළිබඳ සාක්ෂියයයි. ඔබ කිම දුක් දැන නැත්තන්. ත තුළ කිසිම අ සහන කාරී බවගුත් නැත්තා. මරණය ජීවිතය තුල තවත් විඳයුතු වදදකීමක් ලෙච්ස පෙනවන. මරණයක නමුතුවකක් නේම තවත්්‍ය කදදකීමක්. ඒ අදදකීමක් ලෙස පේන කෙනා ඒ මග ඔංගක් ගිහිල් අවසාන්. එතඔ ට ජීවිතය කරන්න දෙයක් නෑ. කරන්න දෙයක් නැති කෙනා සියල්ල කල්ල අවසාන්. සියල්ල කල ඉර වෙච්ච කෙනාට කරන්න කිසිම දෙයක් නෑ. කරන්න කිසිම දෙයක් නැතිකෙනාට ම පශ්යක් නවා ඔහුගේ සිත අනාග තේයට යනවද කියලා. නෑ. කරන්න කිසිම දෙයක් නැතිකෙනාගේ සිත අතී තයට යනවද. නෑ. ඒනං කරන්න කිසිම දෙයක් නැතිකෙනා එ මොහොත තුළ ජීවත් වෙනවා පමණයි. ඒනම් දැන් අපි මොහොත තුළ ජීවත් වෙනවට වඩා හොඳයි. කරන්න කිසි දෙයක් නැතිකරගන්නක ක ්‍රබ ේර චා. හොත තුල ජීවත්ුණනාවම අපට හිතලානේක කරන්න වෙන වර්තමානය තුළ ඉන්නගයාම කල්පනා කල්ල ඉන්න වෙන. වර්තමානය තුළ ඉන්නගයාම හිත අතීතයට අනාගතයට යනම් අපට නොදන්වාහා නොකයා එතුොර නැවත අපට හිත අතීතයෙන් වර්තමානයට ගන්න වෙන අනාගතයෙන් වර්තමානයට ගන්න නොවංකීනොයිට වඩක් පොඩි වෙනොස්දයා කරන්නති සියල්ල අවසං කර කරන්න ති සියල්ල අවසං කල පු කෙනාට කරන්න කිසිම දෙන රන කිසිම දෙයක් නැතිකෙනාගේ හිත නිවිල ඉවරයි. ඒහිත අතීතයේ අනාගතයේ හොල්මං කරන්නේ. අතීතයේ නිසා දුක ඇතිකරවන්නේ. අනාගතයේ නිසා ශෝකය හා සත්තුට හා පශ්චත්තාපය හා අසහනේ ඇති කරවන්නේ. ඕගේෙ සිත නිමිලාවසන්න. ඕහු සදාකාලික වර්තමානයේ බැසගෙන ජීවත්වය නෝ. ඒ සදාකාලික වර්තමානයට බැසගත් පුද්ගල ඇතමයි රහත් විච්ච පුද්ගලයා. දෙන් අපි කරන්න ඕන කරන්න තියන දේල් නිවර කරන්න ඕන. එතොර කෙනෙක් ආනවාම හෙම දැන් ඔයි කරන්න තියන ඔක්කොම දේවල් නිවර කරන්න කොහොමද. දැ මේ වෙන කොටත් මේ හැමෝම තමන්ගේ ජීවිතය කරන්න තියන ේවල් ලිස්්ටක කදං ඉන්න. අවුරු දුහතලීද පනෑදි මේක හැටේදී ඇත්තෑවිදි අසුුවදි අනුවුවදි සීයේදි. ඕමෝම ලිස්්ට එකක් කදාගෙන ඉන්නවා. දැන්ඔ ලිස්ට කට අනු වැකොත්? ලිට් කිවර වෙන්නේ අවරුදු අනුව අනු පහක් ගියාම. ලිස්්ට කිවර වෙනකොට හතරහන්දි පණ නෑ. කොවලන එක තේරිච්චායි. වැරදිලාවත් හතරහන්දිවලට ආයි පණදුන් නොත් ආයයි කරන්න පලවැනිම ලිස්් එකක් ලියනයකත. කොවල එක තේරෙන අය. ඒ කියන්නේ මම මැරෙන්නේ කරලා ඉවර වෙලා නෙමෙ කරග්ඩ වෙර නිසා. කියන්නේෙ මගේ ජීවිතය අසම්පූර්ණ සමුගැනීමක් තියනවා. මට පේනි මනුෂසලෝකයේ ජීවත්තන හැම මනුෂ්‍යෙකුටම තමත මන්ගේ ජීවිත තුළ අසම්පූර්ණ සමුගැනීමක් තියනවා. මට අවශ්‍යයේ මේ ආසම්පූර්ණ සමුග සම්පූර්ණ සමුගැනීමක් කරන්න. සම්පූර්ණ සමුගැනීමක් කරන මාර්ගයේ මාාවපත දේශනා කොන්නු. සම්පූර්ණ සමුගැනීමක් කරන මාර්ගයේ තමයි කරන තියෙන ෙවල ඉර කල්ලදා. කරන්න තියෙන දෙේවල් ඉවර කරන්නේ විදිය මේකයි. අපි කිවන අපි ලිස්්ට එකක් කදාගෙන ඉන්න කියලා ඔයි ලිස්්ටකට අනුකූලව ගියෝතින් අපි අනි වාරයම මැරිලා උපදනවා. මම මෙහිම කරනවා. මට මේ සියල්ල කල් අව සංකරණ් ඕෝන නිසා මම ඉස්සෙල්ලම අර ලිස්්ටක ඉරලදාන. ැම්මට ජීවත්වෙන ලිස්්ට එකක් නෑ. දෙැම්මට යන්න පාරක් ලෞකික මාර්ගයක් නෑ. මාවිසිංම ගොටනංවා ගත්ත මාවිසින්ම හදා ගත්ත ලෞකික මාර්ගය ඉරාදැමූක්ෂණයහි මට ලෝකෝත්ත්‍ර මාර්ගය විවෘර්ත වෙනවා. ලෝකෝත්තන මාර්ගය විවෘත වුණහම ලොකෝත්තර මාර්ගයේ ස්වභාවේ තමයි ලෞකික මාර්ගය මෙෙන් ලිෂ්ට එකක් නෑ. මම ලිෂ්ටකක් නැතුව ගමන් කන්නවා. ඒ වෙලාවට මංගවන් කොන්න. ඒ වෙලාවට නවතිනවා. මෙහෙම නැතිල ඉන්නවා ආය ගමන් කන්නනවා මගෙන් කෙනෙක් කැවිල මෙම ප්‍රශ්නයක් හනෝ ඔබ යන්නේ කොහෙටද. දන්නේ ඔබ ඉන්නේ කොතනද දන්නේ. ඔබ කරන්න නෙමොනවාද දන්නේ එතකොට ඔහු කියනවා ඔහු ප්‍රඥාවන්තෙක්නං ඇත්තරම මේ ලෝක මනුෂ්‍යයෙක් යමක් කළයුතුනම් මහු එක කරනවා. හැ ලෞර ජීවිතය වට මනුසේක හුවොත් කරන්නක මක්ද කියලා පැහැදිලි උත්තරයක් දෙනෝ. ඉන්න කොතනද කියලා පැහැදිලි උත්තරයක් දෙනෝ. යන්න කොතන්ටද කිය හොත් පැහදිලි උත්තරයක් දෙනවා. ලෞෝහික මග ඉරලදාපු ලෝකෝත්‍ර මඟට පත්ච්ච කෙනෙගෙන් මහා ප්‍රඥාව තියන කෙනෙක් ප්‍රශ්නයක් අහනව යන්න කොහිද කියලා. ඉන්න කොතනද කියලා කරන්න මොනවා දහනවා දන්නෑ කියනවා. තෝට ඔහු කෙන ඔබ ලෝකෝත්ත්‍රට ප්‍රඥාව තියන කෙනෙක්. ලෞකික ප්‍රඥාවන ලෝකෝතර ප්‍රඥාව තියන කෙනෙක් ඔබගේ ගමනාන්තය දැන් ඔබ ළඟ පවතිනෝ ඒඇන්න ඔහු එතරවෙලා අවසන් ඔහු එතරලා අවසන් ඔව ඒ අවසානයේ සාක්ෂාත් කල ඉවරයි අවසානයේ සාක්ෂාත් කරලා ඉවරවෙච්ච මනුෂ්‍යගේ ස්වභාවය තමයි ලෞකික වැඩ පිළි වෙලා හගේ ඇතුලාන්තේ තුළ නොමැතිකම නෑ.ඒ වෙලාට ජීවත් වෙනවා. ඒ මොහොතට ඉන්නෝ. ඒ දවසට කනවා. ඒ අවුරුද්ධට ඉන්නවා. හිළඟවුරුද්දයක බලමු. වඩාත්ම හොඳ දේ කරනවා. වඩාත්ම හරිදේ කරනවා. බොහෝ දෙනෙකුට හපතක් වෙන දේ කරනවා තමාට ඕනු දේනො කරනවා. කොබලන තේරිිච්චයි. අන්න ඒ මඟ කෙනෙක්ගියෝත් ඒමගේ යන කෙනා සදාකාලික නිවීමට පත්වෙන. සදාකාලික ಂತෝ යට පත්್ತನ. අරಹත් යට පත් ෙන.